සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පවණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිටෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ නික්මයාම 32 24 වෙනි පදයේ අග කොටසයි. ඔව්හු රන් මට දුන්නෝය. මම එගින්නෙහි දැමුවෙමි. එවිට මේ වස්සාව නික්මායේය. එක්තරා ආයතනයක් නීතියට පටහැනි දේවල් සිදු කර ඇති බවට කරන ලද ඉහළ පෙළේ සාකච්ඡාවකදී එම ආයතනයේ ප්‍රධානියා පැවසුවේ වැරදි සිදු වී තිබෙන බව පිළිගන්නවා යනුවෙනුයි. ඔහු දුකක් පෙන්වුව නමුත් ඒ ගැන තමන්ට දොස් පවරා ගැනීමෙන් වැළකී සිටියා. ඒ වරද තමාගේ පුද්ගලික වගකීම යටතට වැටෙන බව පිළිගැනීම ඔහු මගහැරියා. සමහර වැරදි පාපේ සීමාවට නොයන වැරදි බව අපට දකින්නට ලැබෙනවා. උදාහරණ ලෙස පාරේ වම් පැත්තෙන් ඇවිදගෙන යාම, රාත්‍රියේ නිවසේ දොර අගුල් දැමීමට අමතක වීම, කසල බඳුරට නොදමා ඉවතට විසි කිරීම යන දේවල් ගන්නට පුළුවන්. නමුත් ඊට වඩා දුර යන පාපේ සීමාව පසු කර යන ඌමනාවෙන් කරන දේවල් තිබෙනවා. දෙවනා සේවා පාපල සඳුන්නනවා. උන්වහන්සේ ආදම් සහ ඒවගෙන් ඔවුන් අකීකරුණේ ඇයිද ඇසු විට ඔවුන් ඒ ගැන අන්නයට දොස් පවරන ඉක්මන් වූ ආකාරය නික්මයාම 3:8-13 දක්වා පදවල දකින්නට ලැබෙනවා. සෙනගට නමස්කාර කර මිස රන් වස්සික සාදා දීම ගැන වගකීම ආරොන් පුද්ගලිකව බාරගත්තේ නැහැ. නුඹ කළේ කුමක්ද කියා මෝසෙස් ආරොන්ගෙන් නැසු විට නික්මයාම 32:24 පදයේ ඔහු කීවේ, සෙනග මට රන් දුන්නෝය, මම ඒවා ගින්නේ දැමුවෙමි, එවිට මේ වස්සා පිටතට ආයේ යනුවෙනුයි. වරදක් සිදු වී තිබෙන බව පිළිගන්නා යනුවෙන් ඔහුට කීමට තිබුණා. වැරද්ද පිළිනොගෙන අන්නයට දොස් පැවරීම අපට පහසු ලෙස පෙනෙන්නට පුළුවන්. එමෙන්ම අපගේ පාපේ හරි බරපතලකම පිළිනොගෙන ඒ පාපයක් නොව වැරද්දක් පමණක් යයි කීමට උත්සාහ කිරීම ඒ වගේම භයානකයි. අපගේ පාපේ වගකීම බාරගත් විට, එනම් අපගේ පාපේ පිළිගෙන එය කියා දුන්නිට, එය අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් දෙවියන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින බව 1 යොහන් 1:9 පදේ සඳහන් තිබෙනවා. අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට පාප කමාව සහ නැවත ස්ථාපනය කිරීම ලබා දීමට කැමැතිව සිටිනවා. අපි මෙනෙහි කරමු. අපගේ වැරද්ද පිළිනොගෙන අන් අයට දොස් පැවරීම අපට පුරුද්දක් වති වෙනවද? අපගේ පාපේ වගකීම බාරගත් විට එය අපට කමා කරන්නට දෙවියන් වහන්සේ කැමැතිව සිටින බව දැන ගැනීම ඇති කරන්නේ කුමන හැඟීමක්ද? පියාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ වරද ගැන අන් අයට දොස් පැවරීම නතර කර එය පිළිගැනීමට අපට ශක්තිය දුන මැනව. අපගේ පව් කියාදී ඔබ වහන්සේගේ කමාව ලබා ගැනීමටද අපට උපකාර කළ මැනව. ආමෙන්.